විකාශන යාමන කොමිෂමක් අවශ්‍යතාවය අපිට මේ ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් තමයි ඉදිරිපත් කරේ. ඒකට දෙන්න හේතු කීපයක් ඒගොල්ලෝ අපිට ඉදිරිපත් කරා. එකක් තමයි දැනට දීලා තියෙන විකාශන බලපත්‍ර සියල්ලම ලංකාවේ දීලා තියෙන తాවකාලිකව. මොන වෙලාවක අවලංගු කරන්න පුළුවන් වසරක කාලයකට දීලා තියෙන්නේ. ඒ දීපු ප්‍රතිපාදන ගත්තම විකාශන රටේ විකාශන ප්‍රතිපත්තියකට අනුකූලව හැදිච්ච එකක් නෙවෙයි. සිළු ගුවන් විදුලි නාලිකාවලට බලපත්‍ර දීලා තියෙන්නේ රජයේ ගුවන් විදුලි සංස්ථාපනත යටදී. බලවත් නිකුත් කළා දීලා. සියලුම රූපවාහිනී විකාශන ආයතනවලට බලපත්‍ර දීලා තියෙන්නේ රජයේ රූපවාහිනී සංස්ථාපනත යටතේ පගන්තියක් යටතේ. තාවකාලික බලපත්‍ර වගේම එක එක ආයතන වලට දීලා තියෙන එක එක ආණ්ඩු කාලවලදී එක එක වොන්දේසියට දී. කිසි ප්‍රමිතියක් ප්‍රතිපත්තියක් මත මේ දීපුවත් නෙවෙයි. ඒක නිසා මේක යම් ප්‍රමිතියකට ගේන්න ඕන කියලා තමයි කැබිනට් මණ්ඩලයට ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරේ. අපි කැබිනට් සබ් කමිටි එකකින් මේක සකස් කරා. ওই තියෙන ලේඛනය අපි සියලු මාධ්‍ය ආයතන වලට ලබා දීලා තියෙනවා. මේක මේ කෙටුම්පත නෙවෙයි. මේක යෝජනා ටිකක් මේකේ තියෙන්නේ. අපි 7 වෙනි දට පාර්ලිමේන්තුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් කැඳවලා තිබෙනවා ජනමාධ්‍ය ආයතනවල අදහස් විමසලා අපේ රටට ගැළපෙන මාධ්‍ය ප්‍රතිපත්තිය කුමක්ද කියලා තීන්දුව අරගෙන ඊට පස්සේ තමයි යෝග කෙටුම්පතක් බවට පත් කරන්න වෙන්නේ. එතකන් තියෙන්නේ යෝජනා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.